නමෝතස්ස භගවත වරහත සම්මා සබුද්දස්ස නමෝතස්ස භගවත වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහත සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි සැදැහැබරෝ බැහැමදිනාටම සැදහැවත්. ඔබේ හිටසූ පිණිස ඇද ගත්වන උතුම් ධර්මකාරණා දිරන්තරයෙන් සංනිවේධනය කරන බෞද්්‍යාරූපවාහිනිය ඔබ විතගෙන එන විවාධාපන්න වැඩ සටහන අද දවසේත් ඔබ හමට රැගෙනෙන් නට මේස්ෝදහනම. ගාල්ල මේපාවල සෝමවංශය ඕගාශ්‍රම පරිශ්‍රෙසිට ඔබවෙනුවෙන් ගෙන එන මේ වැඩ සටහන සුපුරදු ලෙස පවත්වන්නට අප සිදු කළ ආරාධනාව පිළිගනිමින් වැඩමආවදාල ගෞරවනීය ස්වාමින්ද්‍රයණන් වහන්සේ, මීරිගම බෝතලයේකිිනිතුලාාගල අරන් සේෙන අසනයේ ගරු සේනාසනාදීපති ගාල්ල මීපාවල සෝභවංශය ෝගාශ්‍රමාධීපති ත්‍රපිට කාචාරය අභිධර්මාචාරය පෝජ්‍යපාද තල්ගමයේ සුදීරාණන්ද පින්වත් නායක ස්වාමීන් වහන්සේ අපි හැම දෙනාම සාදුන්හන්ද පවර්ත්තමින් වන්දනා කරමු. සාධෝ, සාධෝ සාදෝ. මේ පින්බර වැඩ සටහන සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දෙෙනවා ම අබැහැර මහත්ිය මහින්ද අබැහැර පොතනුවන් එවගේම දමයන්ති ගුණස්සේ කර දියනිය චාන්ධනී පතිරණගේ දියනිය වසන්ත පතිරණගේ බෑනනුවන් අජිත් ගුණසේකර බෑනනුවන් මේරී නෑනා ප්‍රධහන එම පවුලේ පින්වන්ත පිරිස විසින්. විශේෂයෙන්ම මීට තෙමසකට පෙර අභහව ප්‍රාප්ත වන්නට යදුණු විජේරත්න බණ්ඩාර අබැහැර මහතානන්ට පඥ්‍යානමෝදනා කරනු පිණිස මේ පින්වන්ත පිරිස මෙ උුතුම් වැඩසටහනේ ුපින් බර දායකත්වය ගෙන කටයුතු කරනෝ ලබනවා එහෙම නම් ඔබට ගියවර සතියේ මේ වැඩි සටහන දැනඹවා නම්සිහිපත්වන්නට ඇති අපි සාකච්ඡා කරමින් සිටිය උපේකා සමන්නාගත කතා පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මැදහත් බව මැදහත් සිත පිළිබඳවතමයි අපි සාකච්ඡා කරන්නට යදුන. ඉතින් අදත් එතැන් සිට මේ වැඩි සටහන්න අනභන්නට අපි පින්වන්ත ස්වාමින්දරණන් වහන්සේට නමස්කාර පූරකව රාධනා කරන සාධෝ සාධහෝ සාදහෝ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනක් කරනවා ස්්‍රාවකපේක්ෂ කව බෞද්ධ මාදිීල්යාලයේ සමග එකත්මීවනකොට උපේක්ෂාව පිළි බඳ අපි ගොඩක් කතා කලා. තිමේ ධරමයේ සැහැ සෑම පනිවිඩයක්ම ජීවිතයත් එක්කළ සම්බන්ධ කර ගැනීමටයි තියෙන් හෙම නතු ඊට අසම්බන්ධ දෙයක් නෑ ජීවිතය තුළින්බ තමයි පංචස්කන්දය හරහාමත් තමයි මේක අවබෝධ කරඩ තියෙන් හැම බුදු බණපදයකම පේන දෙයක් ආවේනික ලක්ෂණයක්. ති අපි උපේක්ෂාව කියන එක පිළිබඳව දීර්ග විග්‍රහයක් කලා. ලෝකෝත්තට තත්වයට පත්වීමට බලාපපුොරොත්වෙන් ගන කෙනකුට කොච්චර වැදගත්්ද කියනෙක දැන් ත ධනයක් කරඩ ගියත් උපේක්ෂාව න ති කෙන තමා කැමති කෙනාට දානය දෙන වකමැති කෙනාට දෙන්නේ තමා කැමති විහාරස්ථානයට දෙනවා අනික් කැනට බයිනවා සමහරලාවට තමා කැමති ගිහි ඇට දෙන අනික් කෙනාට දෙන්නන්නේ එතකොට හෙමගත්තර පස්සේ එක යන්ඩ බෑ කැන ධ්‍යස්සක නැතිව වුණට පස්ස යන්ඩ බෑඇතකටු පේක්ෂාව තියනට කැන තමා කියලා ජ කිය යත් යත්තදින්නම් පසීදති බුදාචනයයක් තියනවා යම් තැනකට දෙකට හිත පහදිනවනන්ගේ තෙට දෙැද කියලා ඒ එකක් වෙනම කතාවක්. පෙත් තැනකට ගැටිලා නොදීන්නවා කෙනෙ එක වෙනම කතාවක් අන්නේ එකයි ති ඒ ඒ ඒ ඒ උද්වේගතර මනස්ස පාලනය කරගතයුතුමක දැන් අපට පේනවා දැ ධාරකිීරය උතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක අට පාසේ උතුරායන සතුටින් පි්ඩ පාති වඩින වෙලාවෙේ. බනපදයක් කියන්ට බනපදයක් කියන්ද කියලා පිටි පස්සෙන්ආවා. බුදුරජාණ වහන්සේ වදාළම් මේ බණ කියන වෙලානේ පින්්ඩපාති යන වෙලාව. එතකට බුදුරජාණන් වහසේ මෙම වදාළේ මේ වෙන කුමක්වත් නිසානෙවෙේ පිණඩපාති වඩින වෙලාේ අතර වෙලා උනත් බනපදයක් කියන්න පුළුවන් හැබැයි නොකිවේ වෙලාවේ ධාර කිරී උතුමන් වහන්සේගේ සිත පුදුම විදියට සතුටක පත් වෙලා ප්‍රීතිය ඔොද වැඩලා හිටිය බදුරජාන් වසේ දැක්කට පස්සේ. ට ඒ මස මධ්‍යස්ත වියේතුයි. ඒ මනස ස්ථාවර වේතුයි තියන්න එක එල්ල කරලා තම එබඳු තැන්වොලද ඒ සාමාන කන කටනත් මධ්‍යස්ථාවතින් හොය සීලේටත් එහෙමන සීලේටත් ඥානන්ත උපේක්ෂාවන ඇතන් දැන් අපි ලේනෙක් ල්ලගෙන ගේ ේනෙකුල්ලගෙන ගියොත් පූසේක් අපි ගඩක්කර අනය අප කියල ේරගන්න දගලලා ඇ මියක් කල්ලගෙන ගියුත් මොකදන්න. අන්නේ එකතමයි කරතරේ එ ඥානවන්ත උපේක්ෂාව කියනකි තම තමම හිතල බලන්නටඕන ඇතකොට නේද. වගේ අවස්ථා තියෙනව ඇතකොට නිසා ඒ ඒ එතම ඥානවන්ත උපේක්ෂාවතර අඥා පේක්ෂාව කියල එකක් තියෙන ඒකනිකක් මේ මොකක්වත් කතා කරන්නේ ප්‍රශ්නයකට කතා කරන්නේ නැහැ. ම දේකට ඇතුළත් වෙන්නන්නේ වගකීමක් දන්න නෑ ඔක් කොටෝම සද්ධ නැත්තුව ඉන්නවා රට වෙනුවෙන් හරි ජාතියවෙන හරි ශසනය වෙනවා අරබුදුයක් පැරන ගෙන කොට කිසිම දෙයක් කතා කරන්නේ ඒගේ ගියොත් ඉන්නවා තැවිද්දොත් ඉන්න ගොල බේද්බීල වගේ සද්ධ නැතු න්න ඇයි කලඩිට් එක හම් ේෙනුව නිමකූත් කතා කරන්නේ කියලා ඕක අඥානුපේක්ෂාව අඥානකමත්ඒ එක තමයි කපටිකමතියන්නේ හො කපටිකම කියලා කියන්නේ මෝහොපාක්ෂික මනෝභාවයක් නිසා එහෙමනයි මෙමතරරිගෙනෙ අවශ්‍යදයට මැදිහත්විය යුතු. හැබැයි හැමතැදීම මේ උපේක්ෂාව යම්මටමක ටර පවත්වා ගත යුතුයි එක බෝසත් ජීවිතය ආකෘතිය ගන්න කොට හොදට පේනවා පේක්ෂාව කියලලා ඔක්කොට ඇස කනපාගෙන සදධ්‍යනත්වීඉන්නේ නෑ ගොලුබෙද්බිලවාගේ. ඒවට කතා කර නමුත්ඒේ ප්‍රශ්නවලද ප්‍රශ්නකට උත්තරෙක් හොයන කොට අගති ගාමී වෙනවා කෙනතත්වය අඩු කියලා කියන්නේ එතන උපේක්ෂාව ගතිගාමී සියයට සයක් නොවන්නේ සෝවාන් උුත්තුමා. හිට මෙහාපැත්ත අයි අගතිගාමී වීමට චන්දයෙන් කැමැත්ත නිසා ගණඩ තීරණ වෙනස් කරනවා. ප්‍රශ්ට මදදිහත්වවෙන්නේ කැමැත්තා අනුව අයුක්ති්‍යය නොනෙමයි. ද්ේසේ නිසා ආයා මෙම තීරණය කරම්දිගෝත්තයා මට මොනුව කරයිඇද. හෙම හිතලා දවේශේ නිසා යුක්ති්‍ය අයුතුවය පසින්දලා වැඩ කරනවා. මෝහය තේරෙන්න්න ඇතිකම නිසා යුක්තිය යුය පසෙදලා පසින්දලා වැඩ කරනවා. භය චන්ද දේශමහෝ භය භය නිසා තීරණ තිීදුගන්නේ වචනයක් කතා කරන මකොද මටා පැහැදද මට කරන උපකාරණ අතරවෙේද. ඔය කතාන්දර ඉතින් තියෙනවන ගහි පවිදික් කාට ඔන්න ඔය තත්්‍රවයන් හරි නිර්වාණ ගමනට හරි විරුද්ධයි. දොට මේ උපේක්ෂාව ඥානවන්ත උපේක්ෂාව ගත්තට පස්සේ එක තමයි අවශ්‍ය කරන ඥානවන්ත උපේක්ෂාව එක චන්ද දවේශමහ භය කියන මේ අගතියට ගියකක් නෙවෙයි එක කෙලින්ම අලෝබාදේසාමහෝ පාක්ෂික අලෝබාදේසාමෝ පාක්ෂික මනෝභාවයක් බාට පත්කර ගන්නට ඕ නතකොට දැම් මේ කියන එක රහත් පෙන්ඩි ඉස්සරලා ැ අපි උපේක්ෂක් පාරමිතවක්තිය න උපේක්ෂා පාරමිතා කියනකට මහබෝ සතාණන් වහන්සේ ගැන කියවෙන්නේ සුසානයේ සෙියන් කප්පේමී චවට්ටිතං උපනිදායහන් ගෝමණ්ඩලා ඉදාගන්ටවා රූ පන්දස්සේති නප්පකං අපරේ ගන්ධංච මාලංච වත්සේනාසනානිච උපායනාන් උපනෙන්ති හට්ටා සංවිද්ග මානුසා, ඒ මේ දුක්කං උපදහන්ති ඒචදෙන්ති සුකං මම ඒමය දුක්කං උපදහන්ති ඒචදෙන්ති සුකං මම සබ්බේ සන් සමකෝහෝමි ඒසා මේ ඔපේ ක පාරමි කන්න කියලතින් අන්න එකතමයි කරතර තමන්ට සැප දුක්කඇති කරවනවා සුසානක වාසේ කරන කොටම මේ බෝසතන් වහන්සේකතිින් කොල්ො ඇවිල්ල නහැදිච කොල්ලො ඉන්වාවන ගල් කැට දමා ගහනවා කෝටුලින් කංගොලට අනිනවා ඉලකට මළමු උත්‍රධානවා පස් ගසාදානවා දුවිලි ගසා දානො බෝෂතාන් වහන්සේ ඒකගේ තැන්ගලද වැඩිකාලයක් වාසය කරනවාගේෙන තමගේ මනසයේ උපේක්ෂාව කොච්චර තියෙනවාද කියල බලාගන්ඩ. අන එක ලාට ඒ අපරේ ගන්ධංච මාලංච වර්ත සයනාස්ටානානිච්ච. තොර තවකට්ටේ සංවිද්ග මාණ් හට්ටා සංවිද්ගමාන සමයේ මහා උතුම් කෙනෙක් බලන්ට මේ හැම්මක් දෙයකදිීම වෙනසකට නැතු ඉන්නවාකීට පස්ස මේ කොස්සාගින් මැස්සා යනොට ගාග්ඩ මරාගන්ඩ යන ලෝකයක මේ උතුමාන් වහන්සේ පුද්ම අධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙලා ඒගොල්ල තුට පාටුවෙලා සංවේ ගෙට පත්වෙලා බිබිදාකාරේ සිවපස්සෝ පස්ගන්න කරනවා කියනවා. තර ඒමේදුක් කංගුපදහන් යේච දෙචි සුකංමම සබ්බේෂන් සමකෝහෝමි දයකෝපො නොවිචති. ඇ ඒ ඇංගල් දයන්වල මධ්‍යස්ථයිතකොට අඒ එක තම ඥනවාන්ත පපේක්ෂාව කියලක. එකතම ඥානවන්තූ පෙක්ෂාත කොට බෝසත් ජීවිතයක. ද්ධත්වය පාර්ථනා කරගෙනයන පස බුද්ධත්වය ප්‍රර්ථනා කරගෙනයන ස්්‍රවාවකයක වසයෙන් චතුවාාර් සත්‍ය අවබෝධ කරගැනීමට බලාපොරොත්තුව වැඩ කරගරීම හැම කෙනෙක තුළව මේක තිබිය යුතුයි. එහ තිබුන් නැත්ත මේ මඟට එන්ඩ ැමකද මේ කියන මධ්‍යසතාා උපේක්ෂාව අපි ගවතාව කතා කර චාලාං උපේක්ෂාව. ඇස කාන දව නැහැය ශරීරය මනස. මේවා ඉං ගන්න මේවට මොඩ ගැහැන රූපශද්දගධ රස ස්පර්ශ ධර්ම කිය. ඒ සෑම අරමුණකදීම මධ්‍යස්ථයි නිරායාසය බෝධිසප්‍ර කාලයේ දිමාර්කපල් ලබන්්ඩ ඉස්සරල උත්සාහයෙන් මධ්‍යස්ථ කරනවා ැන් උත්සායගින් තොරෝ ඉබේට මානස ධ්‍යසයි රතුන් වහන්ේ ු පස ුදු මරතුන්හස මානසික වියූහය ඉති ඕෝක තමයි අපේ හිතකයි බුදු පස්සේ බුදු මහරාතුන් වහන්සේ නමකගේ හිතකයි තියෙන ඇතැම් සුවිශේෂී වෙනස්කම්. කිසිමික් දැන් ැෙෙනකොට දැන් අපි මුගල මහරතන් වන්සේ ගුටිකෑ පුළුවන්තර යට කටු කැට්න කල් ගොටිකෑව දැන් සාමාන්‍ය කෙනෙකොට වැනි අවස්ථාවක දේශේ පහළ වෙනවා දේසේ පහළ වෙනවා එතකොට දැන් උන්හන්සේ නිරායාසයම් නිරායාසයම් අධ්‍යස්ලයිතකොට ඇයි සෞකිෙලෙස් නස්ල නිසා අපි සහරලාට දැන්ග මෙහමත්තිය නනේ තැන් අපි සමාලාට අපි මුකුත් ඒකට ප්‍රතිචාරයක් දක්වාවන්නේ නැහැ අප විරුද්ධමක්රන කෙනෙකොට සමහලට ය අනතුරකට ලක්වුණට පස්සේ විපත්තිකට පත් වනාට පස්සේ අපි කෙන ඔය කරපුගේ විපාකතමයි දිත්්තතාම වේදනය වසයෙන්. අපිකාර ධර්මයමයහි කලාවයි කියන්නේ. හැබැයි ඔතන සීයක් ඔයවිදියේ ප්‍රකාශයක් කරන වනං. ඔතනින් එක් කෙනෙක්ගෙවත් ඔය කියෙන උපේක්ෂාවෙන් යුතුව කර්මයසය කරලා. කර්මයගේ විපාකයක් කියල සිහි කරලා. හිතනවද කියනවද අදහස් දක්වනවද කියන එක හිතල බලන්න නෝක තමයි මේ ධර්මාර්ගය යන කෙනෙකුගේ මානසික වියූහයක අන්තර්ගතයන්ගේ තියෙන ස්වභාවය සහ අනිත් කෙනකුගේ ති මේකේ කොහෙවත් හංගල යටින් ගහලන යන්න බැහැ. අනිවාරෙන් විවෘතෝම යන්නට ඕන විවෘත්ත වෙලා කොච්චර තියවද කියලා ගඩන්න මේ කියන ධර්මකරු දැන්න්නේ කියන්න ඒකර දැන් බොඳ පපක්ෂාව මවාවින්හ අපඥාන් උපේක්ෂාව කපටිකම ඇවිල්ල සමට අපි හිතන අයා කතා කරන්නේ. කිසම කෙනකොට විය චනයයක් ක හරී හොඳ කෙනා කියලා අප පි භික්ෂන්වාසල පිළිබඳව ගිියන් පිළිබඳව අපි කතාකරවා. ඒක හැබැයිති ඉහරි මධ්‍යස්ථයි කියලා කිසිමකට කම්පා වෙන්නේ කිය. හැබැයිතින් ඔය කියනෙ හෙම දන්නේ නෑ සමට ඒක පිලික් වසේ පාවිච්චි අපි තේක්‍රම මනුගමනය කන මා පිලිබඳව බහොමිකාව සමාජයේ ගොඩ්නැගිලා යන මේ දදිේක්. එනිසා මං ඒ භොමිකාවම රකින්නට ඕන එතරන උපේක්ෂාවක් එතන තියන්නේ අඥාන උපේක්ෂාව නිසා ඒවා බොහොම පරක්ෂම කතා කළ යුත්තට ක්‍රියා කළයඋත්තට ක්‍රියා කරන්නට ඕන එහමනැතුවයන්ට බෝසත් ගමනක් කියන්නේ බෝසත් ගමනක තියෙන රිජුගතිය අවංකගතිය අවශ්‍යතාවදී පත් හමතු ගමන හි දැ පිත්වත්හම දැන් බුදුරජාන්හන්ේ සවක කල ැස උත්තු මචලාංගු පේක්ෂ පට පරේයට තියනෙ එක අරගල්ලොකනු බ්‍රහ්මණස්සේ මොකමාසියන් කෙලා කියනකොට බමුණන් බ්‍රමා බ්‍රහමයි කටින්තමයි බ්‍රහමණය ඕපන්න කියලා බුදුරජාන්සේ අධරන එහැයිති මහා බ්‍රහ්මයගේ කටවෙන්නට ඕන කාන්තාවගේ ඕනි මාර්ගය කියලාේ තදැ තරහෙන්න්නේ මේ කියලා තියන්නේ තරහෙන්නේ මේ බුදු හාමුදුරම් එහෙම ගමට දානවද. අර ඒවක් එෙෙනකට හිතෙන්ට පුල නිසාර ඔය හැම දෙයක් බොහො පොල්ල මෙනෙහි කරලා මේ එක ජීවිතයට ගත්තර ඇත්තද. නානකොට පවහේ දෙන උදේනාන්ටන අවසනානන්නටන ඉර හැර කොට්නානට ඉර නැගෙන කොට්නානට පවහේ දෙෙනවා කියලා කියන කොට බුදුරජාණන් වහන්සේන නයිති ඔය ගගේම ඉන්නඕනේ මුහදමින්වාන කබරයෝ ඉන්නවා ගංගල ඉන්නන කබරයෝ ඉන්නවා ත. ඇබල්ල ඉන්නවා මහලු ඉවා එහම නගති ඒ ගොල්ලන්ගේ ඔයත්තන්ට වඩා පවහේ දෙනවා කියලා කියන්න.යි කොච්චර වතුට පව්ලි පවහේදනන වතුරෙන් ඔව කත ැලුවට පසෙ කෙනකොට ඕන තරම් බුරජාන්ට සසිදරක් වසෙන් ඇරගෙන සමාට බුදුරාන්සේ බණහන්ඩ න නතරෙන්ට ඉට තියෙන්න්නේ ඇති. මහමුදුර අනිත්තාගන්වලට පහරගන හරියට විවේචනය කරනවා කිය ඕන තරන්තිෙන්ද ඇතිම අදාලනෑ අන්න එනිසා ඔය හරි එඇ මට ඒ පර දාාවපේක්නෙක් මට කියන ගමත්‍රකාරණයකම කියන්නේ. ඔබවහන්සේගේ බනාහන්ඩ පෙලබුණ මට නම හනකට එකේක්නෙන මට කියව ඔයාහමුතුර හරිි වේචනය කරන කියලා. ඉට පස්සේ එයා දෙක් ඇැවවලු. ඊටස්ස එයාටත් ඒක හිතු නලු. ආය හැවන ගත්තලු. ඉට පස්සේයට කල්පනාව තරුණ මහත්ම කයාා කියනම. ඇත්තට මේ අපේ ඇතුලාන්තෙම එලියට ඇ ඇරගෙන නොපැකිලව දෙනක නේද මේ කරන්න වේචනයක් නෙම එකක අපේ දුරුවෝලතා නේද මේ යට තියෙන දුරෝලතා වහන්න ඇතුව එලියට ඇරන් දෙනක නේද මේ කරන්න නම එකක වේචනයක් විදිරට ාරගතය උත්ත කියලා එම කියනව ඇතකොට. ඒත් ඔ හරි මේකයි. ර අපි ගොඩක් කියලාවට අභන්තරන් ඒගහනං බාහිරම්පරි මජ්‍යසය කියලා ඕන කනට ඔබතු හරි හොඳ ඔබුතු මේ හරි හොඳයි භෝග සදධන්ත කෙනෙක් කිය කිය ඔ අදම නිවන්දින්රත් පුළුවන් උත්සාර ඔහ ඔය කතාවට හරි ආසයි. ඇැති ආසාාවට අනුකූලෝ කටයුතු කරන්න කියියොත්තෙමනික් අයගේ මේ දරම්මාර්ගේ කොතඳ තියෙනෙකට හිතා නොට මෙ මේ කරුණු දෙැම් බලන්න මේ පින් ඇ පින්කං කරනකොට මේ කොච්චර අවශ්‍යද කියලබල. අපි කිය අපි කර තමක් කැම තැගලට දන්ද දයනව කියල ඒ මුතුරු දන්දන අපි හල් තැනට යනට චෝදනා කර ව්‍යචනය කර. මම චෝදනා කරනවා න මේ කෙලෙස් බදෙක් පුද්ගලට චෝදනා කරනවා නේ මම්මේ ඒ හිත්තොල පවතින දර්වල තාවන් අපි ධර්මයට අනුකොලො මතු කරනවා. සමුදේශත්තිය කියනවා. ඒ හරිපිට ගන්නවද නොපිට ගන්නවාදන ස්වාක්‍යතරුන් කරන්න හම කියලා. මේ හරි පිට ගන්නය කියලා මේ විදිහට කැමතියනවා කලාි කරන් ගොත් හොමඳ වැඩේ අපි දිගුවක් කරයි යන්න කොහොම දෙත කොට හෙම් බෑ අපට ඒ ඇම් පැනුලු විේචනය කරන්න සිද්වෙනවා සත්‍යය මතු කරද සත්‍ය මස්සු කරන්න අසත්‍යය මතු කරන්ඩ අපටේ අව්‍යයි තයතොට මේ පේක්ෂාව කියනෙකො ඇැගල හොම් බල පට අපටත් පේක්ෂාව ැව වෙලා තියෙන සහරලාලට හම හම අවස්ථාව තියවා දැ අපි අපේ ජීවිතය පැවිදි ජීවිතය වඋනත් අපේ තියෙනවා ල්තෙ ීට උපේක්ෂ සසාගතඋුණාන අහවල් වචනය නොකීවන අහවල්ද නොකරනම් හොදයි ඒ වැඩ මෙහම කරන්නං හොඳයි අපටත් එහෙම තියෙන අතීතයක් කතා බුදු වෙලා නෑනේ අපටත් එහම අතීහිතයක් තියෙන තකොට නිසා එහෙම යවති ති බෝසතන් වහන්සේ ජීවිතය උනත් තියෙනවනේ අවල් කාලමට මෙම වැරදුන අවල්ක කොදු කඩලාතියන මනිසුන්ඳමගේ මානය නිසා එහම තියනත අපි ජීවිතයක මේ අපට පේන ඉතිහාසේ මම කියන්නේ ඩොපරණ ඉතිහාසේන මේ ජීවිතය යමක් පය හල ඉඩ පටන්ගත්තු කාලිල්ල වැරදිච තැන්තියෙනවන අපට තේරෙනවා මෙමමේදේ මෙම නොක්කලන නොකීවනම් මෙතනදදි හොඳයි මේ විදිහයටට මේ කලානම් මේ විදියට මේකට කිවන හොදයි කියලාපට ඕනතර අත්දැකින් තියනු අත්තීතතියත්තක් කලා ගවේෂණය කරලා ගන්න කොට ඉ නිසා පේක්ෂාව අත්‍යය වශය හැබැයි ඥනාවන්තු ේක්ෂාවන්නට නති රහන් වහන්සේගේ ුදු පසේ බුදු මහරාතුන් වහසේගේ උපක්ෂාව ගෞරණී ස්වාමීින්ද්‍රරයණන් වහන්සේ පහදා වදාළ පරිදි බුදු පසේ බුදු මහරහත් කියන උතුම් තුන්තරා බෝධිය උන්වහන්සේලාගේ ඒ අවබෝධය තුළ පවතින උපේක්ෂාව මොනතරම් අගනා වටිනා උපේක්ෂාවන්ද කිය ඔබට පැහැදිලිවන්නට ඇති ගෞරනි ස්වාමීන් වහන්සේ පැහදල දුන්න ආකාරයටම උන්හන්සේලාගේ උපේක්ෂාව නිරායාසයෙන් උපදින උපේක්ෂාවක්. උත්තර තර මත්තමකට ගමන් කරන්නට ධර්ම මාර්ගය ඇසුරු කරන අපි ආයාසයෙන් යුක්ත උපේක්ෂාව උපදවාගෙන ඒ මට්ටමට ගමන් කළයුතු බව තමයි ගෞරුණණය ස්වාවන් වහන්සේ පහදා දුන්නේ පැහැදිලි කර දුන්නේ. ඉතින් මට මතුවෙච්ච ගැටලුවක් තමයි ස්වාවින්හස බුදුරජාණන් වහන්සේ දෙවරම් බෙහෙර වැඩඉන්න කාලේ සුන්දරී පරිබ්්‍රාජිකාව මරණයට පත් කරලා බුදුන් වහන්සේ මේ ඝාතනය කලායයි රාවයක් පතුරගෙන ගියා පරිබ්‍රාජිකාවන් විසේ. ඉතින් ඒ වෙලාවිදිත් බුදුන් වහන්සේ මධ්‍යස්ථතාව පෙන්වා වදාල උපේක්ෂාව ඇතිකරගත්තා කියලා මට හිතෙනවා බුදුන් වහන්සේ ඒ ඇතිකරගත්ත උපේක්ෂාවත් ඒ පරිසරේ වැඩහිට මහරහතන් වහන්සේලාගේ සිත්තුල තිබුණු උපේක්ෂාවත් ඒ වගේ ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ස්වාමීන් වහන්ස අපිම මේ නගර ඇතෑරල ගමන් කරමු කියලා එතකොට ස්වාමන්හස ඒ පේක්ෂාවත් අතර ලොකු වෙනසක් තියනවා මහරහතන් වහන්සේලා අතරත් බුදුන් වහන්සේ අතරත් තියෙන උපේක්ෂාව එකන එකට වෙනස්ද. ඒක අසමානකමක් තියනවද එතකොට ඒ උපේක්ෂාව ඇතිකරගන්න අපි ධර්මශ්‍රාවක පිරිස විදිට මොන තරම් උත්සාහයක් දරන්නට අවශ්‍යද කියලා දැනගන්නට අවශ්‍යාව පහන්ග. එතකොට ආනද ස්වාමන්හස ස්ටෝවාාවනනිලා පමණහිහිී ටියේ තෑ. පුට්ටස් ලෝක දම්මෙහි කියලා ඕනුමදයකදී ඕනුමබක්්දැක්කමකදී මට සකම්ප තයි කියල ද බදදු පශසය බුදු මහරතු නදර පමණයින ්‍රහණන්දස්වාමන් නාන්සේ කම්පායම අපටවාගේ නහැ අටලෝ ද මමුවේද. යම් ටමකටත් තිය නයකනේ බුදුරජාසේ පිනවම් පාන්ඩ සමහි ප වෙච්චලා තර දොරබා උළු අසල්ලාගේ අඩාන්ඩ හිතේ. දඒ වගේ තමයි මෙතනත් කියන්නේ ඒතින්. පීඩා නිසාප යමු කියලා කිය වෙන පලාතකට යමු කියලා නද ස්වාමිනාහන්සේකී ඇතකොට උපේක්ෂාව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේගේ වෙනශක්තියනවද කියලා ගත් තැතර වෙන සක්තියෙන්ට ඕොනන බුදු පස්සේ බුදු මහරහතුන් වහසේ ගත්තර පස්සේ බුදුරජාන් වහන්සගේ ශ්‍රද්ධාාව බුදුරජාණන් වහසගේ ප්‍රඥාව බුදුරජාණ වහසගේ වීරිය බුදුරජාණන් වහන්සගේ සතිය සමාධය මේ හැම දෙයක්ම සාමාන්‍යය රහන් වහන්සේ නම කට වඩා ගුඩත් පිරිසෙන්. සැරුත් මරහතාන් වහන්සේගේ හි ධර්මතාවන්ටත් වඩා ඉහලායිනෙ. එනිසා අනිවාර්යෙන්ම රහතුන් වහන්සේගේ උපේක්ෂාවට වඩා හැඒ රාතුන් වහන්සේ කම්පාවෙනවා යම්මට්ටමකට කියනෙ එකක් නෙමේති රිින් අදහස් කරන්නේ. ාලාබය ස නන්ද පස හැපදදුක් කියනමිය අවස්ථාව දී නමුති උපේක්ෂාව දෙෙස බලනාකාරය වෙනස් දැන්. අනික්කාය රහතන් වහන්සේලා එතන ි පෙන පලාාතකට යමුද කිය පේකනම්මට මත්ත කනේ අනදස්වාමින්න් වහස එක ඉල්ලා සිටියා නමුත් රහන් වහසේ නමකට පේන දුරයි බුදුරජාන්හන්සේ නමකට පේන දුරයි වෙනස්නේ එතකොට සුන්දරිකාවගේ සිද්ියන ඇතන් චංචමානවිකාගේ සිද්ධියට හේතුවෙච්ච කාරණන බුදුඇසිම් බලන්නේ යෙතුර අතීතය පේනවා ඇතු අතීතය බලන කොට එයාකාරයට බදුරජාන්හන්සේගේ පුළුල් පරාසයක පුළල් අපපසරයකදයක්ම නිසා බදුරජාණ වහන්සේ බඳතැංගොලදී අහස ඒමත් එක්කම ඒ පණිවිට ඒමත් එක්කම් බලන්න එතනත් එක් කළ ගලපලා. ඇත හතන් වහන්සේ නොදන්න එන්න හැ මේ අපට කර්මවිපාකයක් මොව කෙනෙ එක නොදන්වා නෙවෙයි. හතන් වහන්ස දන්නේ නෑ කියලට එකක් නෑ දන්නවා. නමුත් එබ තැන්ගෝල ෙ බුදුරාන් වහන්ේ යම් තැන්කකිති ක්‍ර්‍යාත්මක වෙන්නේ ඒක ඒ අවස්ථාවට පමණක් නෙවෙයි. ර්ක පල ලබීන්ටම පපුරර්වා දර්ශයක් වන විදිට නෙමෙයි බුදුරජාන්සේ ක්‍රියාත්මක වෙන්නේ. මාර්කපලු ලැබීමටයම් කිසිගෙනෙ ක්‍රාත්මක වෙනවනම් ඒ කාල පමණක් නොවේ අනාගත කාලය වුනත්. අන්න ඒ අයි පිපැදිියුත්තේ අනුගමනය කළ යුත්තේ මේ ක්‍රමයයි හාන එක තමයි බුදුරජාන් වහන්සේගේ ඒ ක්‍රියාත්මකවීමක තිර පූරවා දර්ශය හරි පපුළුල් පරාසයයක්. ඒක රහතුන් වහන්සිනමකට ඒ ඒ මට්ටම පාසයක් නැති ඔන්නඔේ කාරණත්යෙක් කළ තින්ගේ බුදුජන්හන්සේගේ උපේක්ෂාව. ්‍රාත්මකවීම මනස ස රහතන් වහන්සේගේ මනස්සක උපේක්ෂාව බන්ඳ තියවුණ උණුසුම් අවස්ථාවක්ක දි ක්‍රියාපකව මත් අතර වෙනසක් තියනවක් කියලා ගැනීම යුක්ති උක්තයි. අතීතයත් භර්තමානයත් අනාගතයක් ගැන තුන් කාලයම එකසේ දකින ලෝතර බුදුරජාණන් වහන්සේගේ උපේක්ෂාව මොනතරම්ද කියන බව ඒ කරුණින් ඔබට පැහැදිලිවන්නට ඇති ගෞරනි ස්වාමිහසේ මනාව පැහැදිලි කරල්දුන්න ඔබගේ අවධානය පිණිස. ඉතින් අපි මේ සාකච්ඡා කරමින් පවතින්නේ උපේක්කා සමන්නාගත කතා පිළිබඳව. ඉන්න අනතුරු අපිට යොමුුවන්නට තියෙන්නේ බෝධයා බුද්ධහෘති කතා කියන ධර්ම මාතෘකාව වෙත. ඇසූ පමණින්ම පාලි පාට පිළිබඳාව බෝධයක් නොමැති ඔබු වික්ෂිප්තවේවි. බෝධයා බුද්ධහෝති කතා කියන වදනින්. නමුත් එහි බෝධයා බුද්ධහෝති කියන වචන අර්ථගත් හම මතුපිටින් බලද්ධ අපිට තේරෙනවා බෝධීන් වහන්සේ ඒවගේම බුදුරන් වහන්සේගේ අවබෝධිය කියන අර්ථය නමුත් ගෞරනි ස්වාමීන් වහන්සේගෙන් අපි ඇතුලාන්ත අරුත් බර පැහැදිලි කිරීමක් බලාපොරොත් වෙමින් ගෞරුණනි ස්වාමීන් වහසේගෙන් මං අසා දැනගන්නට කැමති මේ වචන ආර්ථය මුලින් අපිට පැහදිලි කර දෙන්න නිසත අපිඉපපුතා රිස්සරලායික අර්දැමවන නැවන එකමයි. රන් වස එදනිතිපුතා අප හැවන රහතන් වහන්සේ චලංගෝපේක්ෂාවෙන් යුක්තද කියන එක පරවාදිී හව ඕ කියලා කියව නමුත් පරවාදිීට ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්සේටත් උපේක්ෂාව නැටවෙන අවස්ථා තියද කියලා ඒ ප්‍රශ්නය අපි ඉසල්ල අප එකටම පෙරවිපරමක් පසුවිපරමක් මේ කරන්නේ ොට එකදී ගත්ති දැන් සාමානයකනට හිතෙන්ට පුළුවන් උපේක්ෂාව චලං උපේක්ෂාවට ඇසකරණනාසේ දවසරරේ මනස කියන මේ දොරටෝලිං අරමුණු ගන්න කොට නිරායාසේ මධ්‍යස්ථයි හැබැයි සාමානය කෙනෙකොට අරවා ගර බුදුරජාණන් වහසගේ ප්‍රකාශනවාගේදී වල් ගත් අතට පස කෙනකට හිදෙන්න පුොළන් උපේක්ෂාව අඩුවෙන නැතිවෙන අවස්ථ තියදෝ කියලා මෙ දැන් අපි ගන්න කොට දැන් රහුලොකුමාරයා පැවිදිවෙලා අහුලොකුමාරයක් පැවිදිලා පුංචිකාලනය පැවිදිුණේ ඊට පස්සේ සිික්‍ෂාපදයක් පැනවීමට කාරණයක් ආවා බුදුරජාන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙව්වා උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා ගිහි අයත් එක් කළ එකට ධර්ම සජ්ජායනා කරලා ධර්මශවනය කරලා නිකාම එකට නිදාගන්නවා. ශාලා ආදිය ආවාසකිවල්ලා දිය නිදාගන්නවා. හමනිදාගත්තර පස්සි දැන් හමකිෙනම සතතියෙන් සම්පජනය නිදාගන්න මෑනේ ති රෑටමයගොලො ගොරෝනවා කට කළ පෙරෙනවා සරු වදනත් පිළිවෙලකට නෑ ඔයි දිටීනව පස්සේ එතනීටපු උපාසක යාපු හිත්තාදන අයගේ මොකොද මේ ි කියලා ඕක ප්‍රශ්නයයක් දෝෂා රෝපනයක් ගියා. පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනුපසම්පනයකු සමගණුප සම්පන්නණයකෙන් උපසම්පදා වෙලාන ති සාමනේරනමත් එවගේම ගිහිත්. පිරිමි ිියත් එක නිදාගන්ඩ එපා කියලා රාත්‍රයක් නිදාගන්්ඩ පාරුණනැගෙන වෙලාට ැරන්න ඕන කියලා එතක කොට සතිය හවල්වෙලාට හවදියනනා කියලා තකට සතිය නිදාග නරවාගේ විකාර අවම වෙනවා. ඊට පස්සේ දැ ඔයි සික්ෂාපදය පැනවට පය දැන් අර් සුපුරද කාර අආනන්දස්වාම රහුලස්වාමන්සේ නිදාගණ්ඩ එනක් කොට ඔප සපදා ස්වාමි වහන්සේ ලකිවා රාහුල මේ නිදාගණ්ඩ තැන කොයාග්ඩ මේ බුදුජාන් සික්ෂාපදය පැනව අනු සම්පානය යක්ල එකහල කර නිදාගඩෙ ප කියලා මේ ව ලැබුණු ආරංචයා. පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වැසි කිරියවාසේ කළේ රාහුල ස්වාමන් වහන්සේ රහලස්වාමන්නාස වැසිකිලේ වාසය කර පාන්දර වැසිකලේ යනකොට බදුරාන්ස ගර පැද. අො බල බදු බුදු පසේ බුදු මහරහතුන් ට ේ මැස් කියන ජතිය තියනවා. උගුර පාද නිකමේ දැන සමහර පේන දොරල් ඇරග යන නික්කමේ ඔවපාතික පහල වෙන වාගේ. මෙ මේකම චාරිත්‍ර බුදුරජාණන් වහන්සේ තේකමේ තියනවා ගර පැද වැසිකලේ ඇයන් ක වාම ස තුල ගර පැදත් මේකම ො ර කරමයක්ම මේක. මේ සදාචාර සම්පට ශිෂ්ට සම්පන්නකමක් මානුෂය ගුණන්ගයක්. එතකොට සත්තු නෙවෙයිනි. ඇතකොට බුදුරජාණශ කෞද මේ කියෙල හැව සන්ස්ම රාහුල කියලෙක. රාහුල මේකෙ දවාස රැ කියල ඔඕු කියවා. තේ අවිස්තරයි ලකු සනගල මෙම කිවති මට ඉන්න තැරත් තිබුුණෑ කියලා ඔන්නන්නේ වෙලා ඇති ුදුරජාණන්හන්සේ හිත නොව තැ මම ජීවත්ව ඉන්න කාලේ මගේ දරුවට මෙහෙම නං. ම නැතිකාලේ මේ කොළ පුත්‍රය පොඩිියත්තු මහනවුණනාට පස ඇත්තන්ට කොහම සැලකි ලැබේද. මේ අත්තන්ට තිබුණනෙ කොහරි පොඩි කාමරයක් වෙන් කරලම මේක හදල දෙද ඇදැන් අන්න තොටහිතෙන්න්න ොළගන් මගේ දරුව පිළිබඳව කියලා ුදුරජාණන්ක උපේක්ෂාවතකොට නැද්. ආන ඔයවාගේ කෑලිත් නිසා තමයි මේ කියන ජලංග පේක්ෂාවට අමතරව තවත් උපේක්ෂාවක් තියනවා ඒකද උපේක්ෂසාකත නොවෙනවා වඩ පුළුවන් කියමේ. අ බිතඩවාදන්න මේ අදහසක් ආවි නමුත් ඇසකණනාසේ දිවසාරීරයේ මන සහරා ගන්න අරමුණු ඇරෙන්න්නට වෙන දැකීමක් මේ ලෝකෙ නෑ අවිචයදල භවාග්‍රය දක්කොම් මෙලෝකේ එහෙම එකක් නැහැ ඒ අරමුණ ටිකතම පට තිය නිරප ශබ් ගන්ධ රස ස් පර්ෂ ධර්ම කර මේක තමයි තියෙන් එතකොටඒ ඒ ඒක නිප්‍රදේශදේශනාවක්ක දෙකට වතිරයකෙන් හැ එක සම්පූර්ණයම එමකුත් මමුතුවින් සස්රනය කරන්න එම කක්කොත් නෑ. එඩක් එනිසා එඒම ගත්තර පාසේ ඒකයි මේකෙදවිී තහවරු කරේ පට මේ මේ උපක්ෂා සමන්න්නාගත ක තා ඇතේ රුම්න් කල ඒ එක නිසා ඒකට පිටිම් බල ඒවාගේ දිවල් හිතනට පුළුවන්. පිටිම් බල ඒවාගේ දිවල් හිතේනට පුළුවන්ගත කොට නිසා මුමත් එක හෙම නෙහ ඒ එකරට පේනෑ ඇති. ඇමමුත් තර මගේ අම්මා මගේතාතා මගේදරුවා මගේගම මගේරාට ඕක නැතිවෙන්න්නෑ බුදුනත් හැ. සාක්්‍යන් විනාස වඩාතනකොට තුන්වතාව ගේ බුදුරජාන් වහන්සේ ත මෙහා පැත්ති ඉන්නකොට විඩඩ බර පැත්තිද අඩගාන ස්වාමිනි මේ පැත්තට එද පැත්තේ හෙවනත් නෑනෙ හරියට කබරච්ඡාය කියලක කරච්ාය කෙනෙ තැන් තැන්වොල ගස් කොළන්ගොලිින් හෙවන තියෙනවා හවනනෑ පුපුලිපපුලිපුොලි කැල් කැල් තිනට ොදටආර නොව නොවිච් ගස කියෙන හිරුවවලී වැටනි පුල්ලිපපුලි ගන පොටඇ කබරක්චාය කියලා ගෙනට කබරච්ඡාය කබරයඇගේ තක පුල්ිපුලිපුල්ලි තියෙනවා. එතකොට එතකොට බුදුරජාණ වන්සේ වදාලා මට මගේ මිනිස්සුන්ගේ ඇැගේ හැප්පිලා එන හොලගත් සැපයි විඩඩට කියලා කියවාඇතකට එැනෙනකට ඉදට පුලන්තකොට ැන්ගේ ති බුදුරාන්සේ මේ උපරිව පේක්ෂාවෙන් යුක්තන මේම කොද මේ මේම කොද මේ විශ්වනීතියට අනුගතව බුදුනා කියලා අම්ම කිය හැගීමම ඇතිවන්නේ න හෙනයි යක එක සාහසික යි. කෙනෙකට බදු පසේ බදුම හරාත්්‍යය කොට ඒ උත්තමයන්ට උතුමන්ට මෙඒක නැතිවන හරි ප්‍රශ්යක් නතොට ඒ තියෙනවා බුදුනත්ය බුද්ධත්වෙලා බලා මහ ප්‍රජාපති පිරන ප ඩ නකොට පි පස්සේෙන් වැඩිය බුදුරජාන්සේ වෙන වෙන ික්‍ෂණයක් පිට පස්සේවැඩදියන ති නිසා එක උපරමේයටට පහිටනවා මෙමගේ අම්මා මේමගේ තාත්තාදී ඒ ටික උපරමේට පින අගතිගාමීනොුවෙන එකයි වෙන සාමානය කෙනෙක් මේ මගේ අම මේ මගේ තාත්තාදී වසයකර චන්දාාදීෙන් අගතියටවා අගතියයට නොයි න එකක මිසක එක නැතිවෙන්නේ උතුම් මිනිස් දම් ලැබෙන කොට ධ්‍යනමාර්ග පල මනු දර්ම ඇතිව හැයි වැඩකුත් න්නේේ නුෂ ධර්මික නැතිවෙන නම් තුර මනිිදම් බන කොට ඉදි වැඩ නැ නතකොට. එනිසා ඕවාර හැම වෙලාම දැනගාන්නට මේර බුද්ාගම හරි සංකීර්ණ අපි නිත්තරම වැරදි කොනින් අල්ලන්න්නඇති නිෙකඩ වැඩි. එනිසා ඒකට මනස විෘත කරලා නිදහස් කරලා. ම මේ ප්‍රමාණිකත්ව රගෙන මේ හිතුව ත්නම් ඔය තැංගල දපිහමවෙලාලම අපට වාසි අපට තේරෙනවා අනිකට තේරෙන්න්නේ මෙතින්ම හාමුදුරුව අගරි ගාමි වෙලා මේකම මෙහෙමයිකිීවේ ඔය උපේක්ෂාව ගැන කීීමට අපිදන්නවානේ වැඩ කතා කිය සමට අප අප් ඉදල හැබැයි පක් අඩු තැන යෙනවන අපි දන්නම් මෙතනද උපේක්ෂ ගත තු මෙතන අඩුව හැබයි දේශනාවක් තුළ යන ක්‍රමයසා සහරලාවට අපි දේශනාවෙන් ගෙර හරදක්වන ක්‍රමය සටසයක් මගේ මේක ඇතුළ දෙ නොවෙන්නට පුළුවන් හැබයි කොියම්ම වෙලාකොජත් දැන දැන ධර්මයට පටහැනිිය දෙයක් කියන්න ෙත් නැ කියලක් නෑ. අන්න එකයි ඒයිති නිසා මේ කරන දේශනාවලි මව මනින් දෙපසිත සිය මේකරන දේශාවලින් තවස්වාමිනසිටමක් මනින්ට දෙපසියටට සයක් ොළඟ මනින්ද තෙපා එක බලන්ට ඒ දේශනාවට තමන් කොච්චර ළඟද දුරද ඒක තමයි ඒ කතාාවද අපට අන්තිමේට කරන්ද තියනෙ නිසා නොකයි බුද්ප අපි ඉළංඟ කතාවටන බෝධිය බෝධයා බුද්ධෝති කතා කියන එක දන්නේක බෝධි කියනචනය අපපු විදියට අර්ථ ගොඩක් තිය නන අපේ මූලට මෙයමු බෝධ කියන කොට ඔය වචචනය බෝධී ස් විස්්ඩම් කෙලාොක තවරන ඉංග්‍රරිසිය බෝධී ඉ විස්්ඩම් කියලා. බෝධීෙන් ප්‍රඥාාව. බෝධ උච්චති චතුසුමාගේ සු චතුසු පලේසුක් ඥානන් අන්න බුදධාගම විස්තර කරනවා. බෝධී කියලා තිෙන සෝවාන්නනාදී සතර මාර්ගසිත්වල සතර පලසිත්වල වැඩ කරන ප්‍රඥාවටන්න එතුකොට සතර මාර්ගත්ඥාන සතර පලක්ඥානයට කිය බෝධී කියලා කියන. චත්තාරි සච්චානය බපුද්ජතීති බෝධී චතර සතතිය අබෝධ කරන ප්‍රඥාය. එනිස ප්‍රඥාවට බෝධී කියලා කියනවා. බුදුරජාණන්සගේ සරවක් නිතක්ඥයටත් කියන බෝධී කියලා.ඉ කිය බෝ ඇසට ගහටක් බෝධිය ඇසටු හට විතරක් නවෙනි නගසක් ළඟ බුදුනාන නගහටත් නා බෝධිය චරයි පළල් ගාක්කට බුද්ධත් වෙලයි බවනම් එක සම්බන්ධ කල එකත් බෝධියය උන ගාත් ලළන්ග දගන්න බද්ධත්වය බෝධ කරනන්න උ ගහත් බෝධ. ැුගහත් ල සිද්ධාර්ටමහොත්තමයන් වහන්සේ චතුරාරි සත්්‍යය බෝධ කරපු නිසා හැටු බෝධියය අනගතමයි ඉති ඒක කර එම් අපි බෝධිය කරකට බෝධි පූජාවක් කනක් කියයොත් අප හින ප්‍රඥාවෙන් කරනගොද අර්ථ එකයි ගහට අරෝපනය වෙලා තියන්නේ අර්ථහතරක් තියෙන්නේ ප්‍රඥාව සම්බන්ධ කරලා හැබයි මේ ගහටත් බෝධි දුර්ම රාජයටත් මේක ලැබුණනේ එතනනිදලා හලට පත්වෙච නිස එක සම්බන්ධ තින පහට පණහා ආන් ඒ අර්ථය සලකල තම බෝධ ත තන් ඇැටු ගාට වඳින් දන්නේ පුදාානට අදින්දනවේ යදිින්දනවේ කියලමට මේක කරලා දන ආර්මය කරලා දෙන්න ඒ හරි හරිම මේ හරි හරි සංවේගජානකයි බෝගසවට කරලා තින් දෙවල් දැක් අට පසේ. පන්ුරු ගැට ගාන මොන කොරනතික කල අපිනන් තේරෙන්නේ දරමේත්න කිසි මනුකලමක්න පලදරුවෙන්ද කියලා කොඩි ගට හන ඕක ගට දැ මේවා හරියට රිදෙනව කට්ියත මො මේ වගේ මිදේට කැමතින යන මේක මිදෙන්ට කැමතිනේ දැන් අඩරදපුරේ හිල්ල බලන්ට ජැස්ශම බෝධිය එක පොඩි විහාහර බලන්න ඒ මේසේ කකුල් හතරක් කකලක්ේ න එක කකුලක් කොත්තේ නැමකද මේ උගත්තහත්තු නොකු වාහනොින් ඇවිල්ලා හොඳට ඇත පැළඳගෙන රත්තරා මාල බේස්ල් දාලාගෙනනද උදවමේ ගැට ගාන වරක්කාක්ක රුපියල් පහයකක් දහයකක් කොයි වගේ එ මෙ කියන්න හොදන දතකොට මේ ගොම්කක් කියන්නට හරනවද මෙ ගොම්බපුරු වැඩනේ ද නිසා ඒ ඒකනේ බෝධී ඒඒ ඒකෙර ඒ ක්‍රියාකාර්කමත් බෝධී කියනඒ මේ අර්ය තක්ල මොක්ද බැදඳී පවති නෙකොට කිසිම බැඳි පැවති මක් හැ නතක කොට ඒ ම හිතා ගන්න මේ හරි මේ කරේ හරික අශිරදයක්කරන ඔයාතර තුරේද යන අත යනකොට මොක් කර අපි කෙමකු දැ මක් හර කියම? හැපුණන කියන්න අප වෙනකොට කියන්නේ නෑවෙන්ට පුළුවන් හැබැ හිතෙන්ද පුළන් අපි ති පන්් රුද්ගට ගැහවා බෝධියගාවටත් ගියා අයිජෝතික් අපි හිතක් නැද ඔ නොතන් අතරන්න පුළන් එහෙම නැත්තං අපි කියන්න කොහොම යන කොට ස්කාල් එකක් කියනවා මේ අගේ ප්‍රමෝෂයන් එක හරි ලබන සෞදල්ල වැරටන්න ආං හිතාගන බෝධියතයි මේක් කරෙ ය දෙම ගොකක් ඔය හිතන හිතීම් දෙකම ගොන්. ඉ මෙ කියන්න පලු මෙවා කියන්නතුූ කොම මෙම රිදනවා ගොඩක් අඇයටට ොත් මේගල හිතා ගණන කරේ මෙහෙමයි ඔය සල්ලි ගැට ගහලනං ඕකහම් බේනෙ න. ඒ ඇ කර්මවිපාකයක්. කොසල කර්මවිපාකයක් කාව ඉති ඒයාක හබැ මෙමයි එක හොටරගත් න ව. ද හස ට කියහි මේ බුද්ධත්ව ලබපු ැන ත ලොක ලකු බලයක් තියන තැනක් එනිසා මගේ අහිසක බලාපොරොතු තියන ජීවිතය සාර්ථකගේ පින්දහමුත් කරගෙනන හිතේසානය ගතවනට නිසා මට මෙතන ඒකන්තයෙන් සිදධාර්මවත්තමයන් වහන්සේ චතුරාර් සත්‍යාව බෝධ කළලා සත්‍යයි ඒ සත්‍යාන භාව බලෙන් මගේ මල්ලව්කික ප්‍රාර්ථනාව අතිෂ්ට සිදධවල පාර්ථනාවක් කළොත්. ඒවට කියන්නේ අත්තේකච්ඡාන කල්්‍යානානේ කම්ම සමාධානාන පයෝග සම්පත්තිං ාගම විපච්චාන්ති ඇතැම් කුසල කර්මතියනවා තමන්ගේ පැවතුන්වල හොඳකම නිසා අරවැනි එ විපාක් වසෙන් ගෙනවා එමෙන් එක වැලකීමට කාරණයක් තිබුණ නං අත්ේකච්චාන පාපකානය කම්ම සමාධානානයේ පයෝග සම්පති පතිබහල් ලානින විපච්චාන් ඒය කුසල කර්මය ගෙවිලා යන මේ ප්‍රයෝග සම්පතිය නිසා ඕකයි දර්ශනය ඕකයි බුද්ාගමය ක්‍රමේ ඉති නිසා නොමයි බෝධි යනකොට මේක බුදබෝධනය දා අබෝධ කිරීමමර්තය බුද්ජති කියලා කියනවා අබෝධ කරයි බුද්ධෝ කියලා කියනවා අවබෝධ කළ තැනැත්තා තියෙනවා සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ සුටබුද්ධ කියලා ච කෙලවරටම අවබෝධ කරපු කෙනා සම්මා සම්බුද්ධචය තන අබෝද්ධ කලා වෙන්වෙන් වසෙන් කායවත් සම්බන්ධයක්න හැබැයි හටක්වත එක අබෝධ කරවන්නට චතුරාර් සතතිය දේශනාව සාමමුකකාන්සික දෙශනාව කරන්නුව පච්චයෙක් පච්චේෙන වෙන් වෙන්වෙන් අබෝධ කරනවා. ශ්‍රාවක බුද්ධ බුදුරජාණ වන්සේගේ අනුශසන අහලා අබෝධ කරන සුත බුද්ධ මේ අපිවාගේ දරධාරණය ප්‍රගුණ කරලා ධර්මය පර්ශල්නය කරලා චතුර්සතය පිළිබඳ උපරිමයක් කරස හත ජුල සෝතා පන්න ක කියර කියැ ඒමට්ටමට සූත්‍රවිනි අබිදර පිළිබඳ හොඳ ප්‍රවීනාත්තයක් ඇතිකරගෙන තමා කතන දඉන්නන්නේ ධර්මබෝධය කියන පාර අඩ ගෙල්ල වැඩියින් හිල් ඉන්නව කෙලා හදාගන්නෙ නැතුව වැඩි හිල දැන් අඩුවෙන් හිල්ලක් හිනමානෙක් ඇතිකරගන්නෙට ඇතුවමේ මග සත්‍යවබෝධ කරගැනම් මංග අනක තේරුම් ගැනීමේ හැකිවතියන කියනට ධර්මය පවිච්ච කරලා ඇසුට බුද්ධ. නිසා බෝධී කියන කොට කිසිම තැනක ගහක් කියනාර්ථයක් ගෑ විලාවත් නැෑ. තිඔන්නෝගතාවන් මේක දන්නේ කියාගෙන ආවේ. ගෞරෝනියයස්වාවින්න් වහන්සේ ඔබට පැහැදිලි කළ ආකාරයට අවබෝධ වන්නට ඇති බුදුන් වහන්සේගේ අවබෝධය මොනතරම්ද කියලා එතකොට ඒ අවබෝධයට ගමන් කරන මාර්ගයේ ඔබ ප්‍රඥා මාර්ගය තුළ ගමන් කරනවා නම් සැනසීම පිණිස ගමන් කරන මාර්ගය තුළ ඔබ අන්දාානුකරණය විදී යුතුයි ගෞවරුණණියයස්වාමින්න් වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි කරන්නට ේදුනේ මෙතෙන්දි මේ කෘතිය සඳහන්ෙන ආකාරයට මේ මාතෘකාව මේ කෘතියට එකතුවන්නේ මොන පසුබිම කලලාද. ඒ පිළිබඳවත් ගෞරණීස්වාමින්න් වහසේගේ මසා දැනගන්නට කැමතිස් පවන්න ස. පෙර කතාවලත්තාව උතරාපතක සම්මීතිය මහායානිික අධීවස්සෙන් අ ධරණය වගේ නමුත් ධර්මය නොවෙන දෙයක් කල්ලා හිටපු අවස්ථාවක් මුොල්කරගෙන තමයි මේ කතා සංවාදය ආවේ එතකොට මේඒගොල්ලෝ මේ අපි සිංහල පැත්ත බලාගෙන අටකතා ඇතම යක දාලා තියෙන්නේ බෝධී නමින් මාර්ගක් ඥානයේද සරුවග්‍යතාක් ඥානයේද ගැනී අපිග කතා කලානෙ එත ඒ බව නොසලකා සුදු පැහැෙන් සුදුය කළු පැහැන් කළුව කියන්නක්මෙන් බෝධියෙන් බුද්ධ කියලා දෙක එකක් විදිහයට ගත්තා ඇතකොට දෙක එකක් විදිහයට ගත්තයි නිසා ඒම නෙවේ සරවග්‍යතා ඥානයටත් ඒ බෝධි කියර වචනය ලැබෙනවා සරවග්‍යතාක් ඥානය ලබාගැනීමට උපකාර වෙන ස්ෝවාන් සක්‍රදාාගම අනාගමිය අර්හැත් කියන ඒ තත් පයන්ටත්ක් බෝධී කකිරනව පවිචන හැබැ හම තියෙනය එකක් දැන් සරවගඥ්‍යතාක් ඥානය තියෙනන බදුරජාන් වහන්සේගේ ඒ අර්හැත් මාර්ගක් ඥානය කෙලත් කියනවා ැ සාමාන්‍ය ශාවකේග අර්හැත්මාර්ගක් ඥානය ඒ අර්හැත් මාර්ගක් ඥානය පමණයි හැබයි බුදුරජාණ වහන්සගේ අර්හැත්මාර්ගක් ඥානය සරවග්‍යතාක් ඥානය අස්්‍රක්ෂ නයයක් එක් කළ සියල්ල දන්න නුවන තමයි පිහිටන්නේ ඒ විදිහට ඔය කතාාව තමයි එතකොට මේ කියන එකයි බෝධයා එතට මේකෙන එතදැන් බෝධයා නිරුද්ධය විගතාය පටිපස් අදධදාය බුද්ධෝ හෝ යම මෙන්න ත ප්‍ර් අනිපත්තර තරකානු කොලෝ ගන්න ඇතකොට එතකොට කියන දැම් බෝධිය නිුද්ධ වෙනවා ස්වාන්නනාාදී මාර්ග ඥාන විරුද්ධ වෙන ඒ නිරුද්ධවෙන්න කට මේ ුද්ධ නෙවෙනවාද කියලාන. බුද්ධ නෙවේ වෙනවාද කියලාහනකො ඒ සම්බන්ධය ඒ විදිහයට තේරුංගත යුතුයි තොද ඒ ඒක අත්‍යන්ත සම්බන්ධතාවක්්‍යතකොට තියෙන්නේ අවියෝජනය සම්බාජතාවක්ය කියන්නේ සර්වාඥ්‍යතක් ඥානයේ සර්වග්‍යතාක් ඥානය ලැබීමට සස්වාන් සකරදාගාමිය නාගාමය අර්රහත් කියන මේ මාර්ගක් ඥාන්තමයි අනු පිළි වෙල අනු පිළි අනේ එකයි මෙතරදි මේ ගන්න එතකො ඒ කියනේ දැම මෙතරද මේ ගොල්ලු ගත්ත අර විදිහයට. මාර්ගක්ඥාත් සරෝග්‍ය තාඥාව දෙකම ගන බෝධි කියන එක මෙගොලො ගත්ත එක එකක් ගන්න කියලා එකයි කියන්නේ දෙක දෙක් මේ ප්‍රඥාව දෙක් විදි ප්‍රඥාවනන් එකයි ක්‍රියාකාරයුක්තය වෙන ක්තියනවා අවස්ථාවයි පීවර වසෙන් වෙන සක්තියනවා. ඉළඟට එතවට එහම නොක යුතුයි කියලා කියනවා. එකකොල හෙම කියන ඉළඟටත් ඉළඟ අවස්ථාවට එන කොටාපට එන්නේ එකහරි වෙනස්සිදිහට යන විග්‍රහයක් බෝධයා බුද්ධ ප්‍රවේශයේ සමානයි අතීතාය බෝධියයා බුද්ධෝ අතකොට කියන අතීත ප්‍රඥාවෙන්ද මේ කවබෝදධ කළේ කියලා කියනවා එතකොට නෑ කියලා කියමුක දෙකරේ සර්වග්ඥ්‍යතාක් ඥානයයි අර්යත් මාර්ගක් ඥානය එකයි ආනය එකයි කියන සර්වඥ්‍යතාක් ඥානයයි ර්හත් මාර්ගක් ඥානය එක එකයි එතර අතීතයක කිය දාන්න බෑත කොට සර නිිසලක් කියව ශ්‍රාවකන්ට අර්හත් මාර්ග්ඥ්‍යාය කෙළ බෙනනමයි හැබැයි බදුරජාන්හන්සේට අර්හත් මාර්ගක්ඥානය ක සරවක් නතාක්ඥන්. ආන තමයි එගුලගේ මත නිිශ්්‍රභ කරන්න අනාත කරන්න විදිහයටයි. එොර එහෙසේ නොක තුයි කියලා කියනවා. දො ඒච තක්ෂනේ තමයි අර්හත් මාර්ගක්ය ක්ෂනය තමයි බුද්ධත්වය කියලා කියන්නේ. න්ට අතතායි බෝධිය බුද්ධවෙතකොට දැක්න්නේේ දැ මේ තැම් පලවෙනි එකයි දෙකයි යංක දෙක ගත්ත රහ ප්‍රවේශය සමානයි. හැබයි තුන්ගෙනියන්කේට එනකොට ප්‍රවශය වෙනස් එක ප්‍රවේශයේ වෙනස් කියලා කියන්නේ ඇතැම් කෙනෙක් පටන්ගන්න තැනම පටලාගන්නට පුළුවන්. ඇතෙනක් ටික දුරක් හිල පටලා ගන්නට පුළුවන්. අන්න ඒ බවතමයි මේ කෙමේ කියවෙන්නතකොට. හැම කෙනාව මේ සර්වාඥඥතාඥානයෙන් දතයුතු මේ ධර්ම එක විධහකරනේ පැටලෙන්නේ අවුකරගන්නේ. බෝදයට පත්වල බෝධදරලා කෙ ඇතිකරග එක කාකර දැන් මේවා බලන කොට අපට හොඳට පේන දෙයක් තමයි අදකාල බලන කොට මොවගේදෙ මනස්්‍යයෝයි ඇැම් හාමුදුරු පැටයිල් ලයින වෝගේ දර්ශය කරන පිබඳද ොක්කොත්න සතපහකොත් වැඩක් නැති දේවලනේ පැටලිලා තියෙන දැන්ම බැලුවට ප්‍රසේ ධර්මය තියන පටලු අගත්තත් දර්ශනය කොටසටන තමයි අත තියලා තියෙන. ඔන්නහම තමයි ඒගේ කියන්නේ . දවෑම හේ හනෝනක් හලා යට දත්තම්මාන් දිගට විස්තර කරගන යන්න. ගෞරණී ස්වාමින්න් වහන්සේ එලෙස පැහැදිලි කරේ මේ ග්‍රන්තේ තුළ අඩංගුවන්නා වූ බෝධියයා බොද්ධහොති කතා කියන ධර්ම මාතෘකාව කුමන අර්ථයකීන් මේ ග්‍රන්තයට ඇතුළතුනාද කියලා. එතකොට අපිට පැහැදිලිවෙන ආකාරයට මාර්ගඥාණය කුමක් ද. සර්ව්‍යතාඥාණය කුමක්ද. මේ පිළිබඳව අපි මීට තෙර වැඩ සටහන් වලදිී ඔබට විද්්‍රහ කරන්නට එදන ගෞරු නිස්මන් වහන්සේ මනාව පිළිබඳව පහැදිලි කරට දනා. අද දවසේම ව වැඩ සහ නරබන්නකුටුවත් පැදිලිවෙන ආකාරයට ගෞර ස්වාමින්න් හස සර්වාඥතාඥානය කියන්නේ මොකක්ත එළඟට මාර්ග්‍යඥානය කියන්නේ මොක් ලා බොහම කටයෙන් පැදිිරනවන හොකද හමයි දැයි එක්ෙන දැන් අදකාරනොත්ය සරුවන් තාඥානය බුදුරජාණන් වහන්සිට ඔය කතාන්දර ඔහ හිතලූ විදිහට කියනවන. ඉ ඒවා තමන්ට විෂේනොවෙන පරාශයන් කතා නොකළ යුතුයි පැවිදි අපි හෝ වේවා ගිහි අය වේවා. තමන්ට විශෂයන වෙන පරාසයන් තියනවනි දැ සරගිතාඥානය නෑ කියලක්කන්ට ප්‍රාමාණිකත්වයෙන් ගන්න මොනවද අහනගි තිං අර මේ කහෝද මේෝ දවදාත්ත ගල්පෙරලනකොට කෝ ඉතින් හන සර්වාගිතා ඥාය තිබුණන නොක මේ වෙනස්කර ගණඩ තිවා. එගොලන්ට තේරෙන්නේ නැහැ දැම්මේ කර්මයපාකල කර්මවිපා කොලක්ොට සරවග්‍ය තාක්ඥානයට බෑ කියලා. බරපතල කමවිපාක සංස්කාරරික කරමයපා. එ එකගොට එක තේරෙෙන් හැතකොට. එකගලට තේරෙන්නේ දැන් යජාහත කුමාරයා හතාත්තේ කාව දැන් බිවිිසරජුරුත්යකළ බහවස්ථාවලද මුණ ගැහන්ද ස සජාත්ත කුමාරයාට ස්ොවානයට පින් තියෙන වතීතේ යව ගලවගන්ද ඇයි බැරිුණනෙකු සරුවඥතාඥාන. ඇ වගේ එකක අපට මනෝ විකාරයවා. ඇති ඒවත් එක් කල ඒගොලට තේරෙන්නේ අති තේගොල දන්නන්නේනේ බිමිසාරයතුට අසංකාරය පපසල කරමිපාක්යක් තියනෙන. ඒ උත්තරේදා ගන්නට කැමන මො ගුල සරවග්‍යතාා න විශේෂනයක ගොල්ලන්ගේ ්‍රාමුවතු දුෂ්ිකෝනට යාගේ පරාසේ ඉටවාගේ මිනිස්සුන්ට ඇත්ත මේ උත්තර දීල වැඩක් නැහැ සයාගතයතුයි මොක්ද මෙතන තීර ඇත්තන ඇත්ත කියලා ඉන්. මිනිස්සු හරි කැමතිනය මාකතතින්වට හරි කැමති අමුතු වදහක් දැන් යුතුබෙට බලට මොවාරි කුණුහ්‍යයක් දාන එට ය වැටන න බිලියන ගනම් වැටනවා. කිසිම වැඩක් නෑ සත පාහකඩක්නෑ නැති කෙේ ඇවෙන ඇති කෙ වැඩෙනවා හැබැයි මේ ශාත්‍රයේ සාකච්චාවක් ගත්තර සේකලට වැඩා නැමක දෙද කෙලෙසිත් එක්කල එකක්මි වෙලා ඉන්න.මගේ ධර්ම සාකච්ඡාවක් නෑ මේ ශාස්ත්‍රීය සාකච්ඡාවක් ගන්නකු? මේකක් කගලට ආශස රන ගල ෙේ කල ලා ගොල තමයි ධර්මය පිබඳ විශලේෂස කරන්දත්වනේ අලු අදහස දිරිපත් කරන්නත් නෙති නිසා මේක ධර්මය තුලිමවට උත්රස්යාගෙන යතුයි ධර්මයට ධර්මය කියන උත්තරේ තමන්ට තේරෙන් නැත්න් තේරෙන්නේ කියනතැ හිටේතු එකට අලුත් දහස දිරිපත් කරනවා කියරලන ඕකට මකක්ද කිය අන්න තියන්නේ. එ නිසා තමා තමා විසින් නහගන්නවා කියරතම කිය අද තියෙන. අදදවසේ අපට වෙන්වෙලා තියෙන කාලවේලා ඉක්ම යමින් පවතින්නේ ගෞරෝණය ස්වාමීන් වහන්සේ උපේකා සමන්නාගත කතා පිළිබඳවත්. බෝධියයා බොද්ධහෝති කතාව පිළිබඳවත් ඔබට පැහැදිලි වෙන අන්දමෙන් අවබෝධය කරා ගමන් කරන්නට මඟ පෙන්වා වදාලා. ඉතින් සදහවත්න්නේ අපි මේ කරන ධර්මසාකච්ඡාවේ වැදගත්කම පවතින්නේ ඔබ ප්‍රත්්‍යක්ෂා අවබෝධයකට මේ ධර්ම කරුණු ඔබේ ජවිතයට එකතුකරගන්නවා නම් පමණ ම විශ්වාස කරනවා. මේ ධර්මසාකච්ඡාව නරබන ඔබ හැම දෙනාම මේ කරුම් ටික ඔබේ නිර්වාණ ප්‍රතිපදාවට එකසේ උකහා ගැනීවි කියලා. ඉතින් අද දවසේ අපි හැම දෙනා කෙරෙහි මෙ පෙරදැරිව මේ වැඩ සටහනවර්ණවත් කරන්නට වැඩම කරවදාලමරි ගම බෝතලේ කිනිිතුලාග ආරන්න සේනාසනය ගරු සේනාසනාදීපතිී. ාල්ල මීපාවල සෝමවංශ යෝගාශ්‍රමාදීපති ප්‍රපට කාචාරය අභිධර්මාචාරය පූජිපාද තල්ගමය සුදීරාණන්ද පින්වත් නායක ස්වාමිදුද්‍රණන් වහන්සේට නිදුක්බව නීරෝගී බව සූපත්භාවය ප්‍රාර්ථනා කරමා අපි ගෞරුනි ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. සාධෝ සාධෝ සාධෝහෝ. වෙලෙසින් මේ වැඩ සටහන නිමා කරන්නට වැද සටහන සඳහා දායකත්වය ගන්න කටයුතු කරන හැම දෙනාටම කොුණ ාන මුොදනා කරන්නට පින්නස්වාමීන් වහන්සේට ම ආරාධනා කරන.දවසද ධර්මකාමී පිරිස්සක් කිය විශවාසයෙන් දැක්කුවත් බෞද්ධ මාධ්‍යජාලයේ අනුග්‍රහාකත්තුයෙන් වගේ නිධර්ම සයේදන සිදය ධනාකම කුසල දමනනාක ස්වාමන් හා ්‍රශ්ක ඒ එක තමයි. පටන් ගතු අලුතු මුණත් මට මතකයි ඉදිද දහයවාගේ ඒත් අබිධර්මිත් පටන් ගත එක මුළු ත්‍රිපිටකයම නියෝජනය වෙන විදියට හැම ධර්ම කොට්ටාසයකින් පිනේපිටකෙන් ගත්තා අවිධරපිටකින් ගත්තා සූත්‍රපිටකෙන් ගත හැම තැනින්ම ධර්නම් කුසල ධම නායක ස්වාමීන් වහන්සේ ධර්ම කොටස් ගත්තා බෞද්ධ මාධජාලය එදා මිධාතුර ක්‍රියාත්මක වනේම ඔය පරාසිතු වනි සාධ දවසිරිතය විදිහයටට මේක සිද්ධ වෙනවා ශ්‍රාවක පේක්ෂකව ධර්මය සමගේ කාාපමී හැඳෙන ටෙත්ම ්‍රාර්ථනා කරනා තරම් ධර්ණගම කුසල් දමනායක ස්වාමින්න් වහන්සේගේ උතුම් බෝධි සත්ව ජීවිතයට මේ පින් නිවන් කෙලවර කොට පවතියවා වර්තමානලයේ සභාපතිත්ව දරන පූජනයෝ බොල්ලන්දේ වජරක් ඥාන ස්වාමින්න් වහන්සේටත් දේශක ස්වාමින්න් වහන්සේ ටත් බෞද්ධ මාධ්‍ය ජාලයට වඩින ලක ස්වාමන් වහන්සේ ලටත් සම්බෝධි සදම් සගරාව සකස් කරන කාර්මණ්ඩලේ නන් දෙස දේශය විදේශය පැතිරෙ සිත්න සිලු දෙෙනනාටමත් සෙත්මෙත් ප්‍රාර්ථනා කරමින් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සිරුදිනනාටමත් විරෝගිසෝ දිීර්ගාස පාර්ථනා කරමින් පරම නිරෝගීවය වූ නිරවානාව බෝධය දක්වා බ දහම් දැනුම ඔබට උපකාරවයවා ප්‍රාර්ථනාව තැමින් සියල සවතතියෝ හැම කලින් නිදුක් ෙත්වවා රෝගී වෙත්ව සුවප පත්යෙත්වා පාර්ථනවත්තබෙන් පඩස්්‍රානය සමක්. එහමනම් මෙලෙසින් මේ වැඩ සටහන ඔබට සං්‍යවේදනය කරන්නට මහට කැමරාවිට පත්ස සිට සහහිදැක්වා වූ අමිල නිශාන්තමාගේ සහෝදරයාට තිස්තුතිවන්ත වෙමින් විවැඩ සටහන මෙලිසින් නිමාවට පත් කරනවා නැවත වතාවක් ලබන සතියේත් ගාල සෝම වංශය ඕගාශ්‍රුම් පරිශ්‍රේ සිට මෙවන් විවාධාපන්න ධර්මවැඩ සටහනකින්. ඔබව හමුවීමේ බලාපොත්තු ඇතිව. ඔබ සැමට සම්මා සම්බෝධ සරණයෙන්.